ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හොයන්න කමිටුවක් අලුතෙන් කමිටුවක් අවශ්‍යද? ඒ කියන්නේ දැන් නැගෙනහිරින් ඉරපායනවා කියලා කියන්න හොයන්න ඒක කමිටුවක් හොයන්න ඕනද? මම හිතන්නේ මේ කමිටුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්තිමේ මේ කමිටුව පිළිබඳව දැන් මෙහෙම ඔය විදියට නම් කමිටුපත් කරන්නේ. ඔය විදිය කමිටුව නම් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. එහෙනම් පාතාලය ගැන හොයන්න කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ කමිටුව පත් කරන්න ඕනේ කවුද? පාතාලය හරක්කට මාකදුරේ මදූෂ් කංජිපාණ ඉම්රාන් වගේ කට්ටිය පත් කරන්න ඕනේ නම් පාතාලය ගැන හොයන්න කමිටුවකට. හිතන්නකෝ එහෙම නැත්නම් මත් ද්‍රව්‍ය කුඩු නේ කුඩු පිළිබඳ හොයන්න කමිටුවක් හදුවොත් ඒ කමිටුව පත් කරන්න ඕන. මට පේන විදිහ ඔය විදිහ නම් ආණ්ඩුවේ සංකල්පය පත් කරන්න ඕන මොනවාද කුඩු ලැසි අයිස් මංජු ඕම නම් ටිකක් තියෙනව නේද? අයගෙන් සම්බන්ධිත කමිටුවක් පත් කරන්න ඕනේ. එහෙම නැතුව මේ සැබෑ අරමුණකින් ප්‍රශ්නයකට විසඳුම හොයන්න නම් මේක ඉතාම පැහැදිලි. මේ ගැන අලුතෙන් හොයන්න දෙයක් නැහැ. මේ කමිටුවේ සමහර සමාජ විද්‍යාවට කටයුතු කරනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක කියන්නේ කණිතෙල් නීතිගත සංස්ථාව දැඩි අලාභයක් ලබනවා. ඒ නිසා රුපියල් 7කින් ඩීසල් ලීටර එක මිල වැඩි කරන්න ඕනේ කිව්වම ඒක වැරදි කියලා ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ගෙනාවපු අයත් මේ කමිටුවේ ඉන්නවා. හිතන්න කොච්චර පරාසයට මේක යනවද කියලා. ඒ නිසා මේවා තනිකර ජනතාවට සපයන විහිළු. අර මම මුලින් කියපු විහිළු කතාන්දර ශ්‍රේණියේම තව එක දික් කතන්දරයක් විතරයි. අපි අපේ කාලේ නාස්තින කරෙමු මේවට.